ඕමි හාෆ්කෝ දිනට කැමතිද? අද අපි කතා කරමු දෙවනි ක්‍රමය. ඕමිකින් කාඩ් සෙලමෙන විශේෂ ක්‍රමයක් වෙන හාෆ් කෝට් එක ඕමි කලාව නැත්නම් අපි කතා කරන ඕමි සිස්ටම් එක පාවිච්චි කරලා දිනන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මම මේ වීඩියෝ එකේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ හාෆ් කෝට් වල නීති ගැන කතා කරන්න. මොකද අපි කලින් වීඩියෝ එකෙන් ඒ ගැන ගොඩාක් විස්තර කතා කරා. මම උඩ ලින්ක් එක දාන්න. ඔයාලට ආයෙත් ඒ ගැන මතක් කරගන්න ඕනනම්. ඒක රදා අපි කතා කරන මේ මෙතඩ් එකේ හාෆ් කෝට් එක සෙල්ලම් කරන්නේ අපි. ඒ වගේම හාෆ් කෝට් එක දිනන්නේ අපි. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. ප්‍රීෆික්ස් මේක තමයි අපි ඕමි කලාව කතා කරන පළවෙනි ස්ටෙප් එක. මේ ස්ටෙප් එකේ තමයි ඔයා කාර්ස් ටික ඔක්කොම මේ හැමතැනින් තියෙන කාර්ස් ටික එකතු කරගෙන බෙදන්න ලෑස්ති වෙන්නේ. මේ ස්ටෙප් එක තමයි ගොඩක්ම වාසිදායකම මේ අපි කතා කරන හාෆ් කෝට් කන්ට්‍රෝල් එකේ. ඇයි? ඔයා කාර්ස් මුකුත් බලන්න ඕනේ නැහැ. ඒක ලොකු වාසියක් මෙතන තියෙනවා. මට ගොඩක් අය කිව්වා ඒ කට්ටිය ඕමි සෙල්ලම් කරද්දි ගොඩක් අය කාර්ඩ්ස් දිහා බලන්නේ නැහැ කියලා. ඒ කට්ටියට ලොකුම chance එක තමයි මේක. ඔයා කරන්න ඕනේ කලින් රවුමේ සෙල්ලම් වෙච්ච හොඳ බලවත් අතක් මතක තියාගන්න එක. උදාහරණයක් විදිහට මොනවා එකක්ද? ආසියා හේරා එක වංශකෙන් ඒ වගේම තව වංශකෙන් ආසියා තම මොකද බලවත් කාණ්ඩය. ඔන්න ඔයගේ අතක් ගියා නම් ඒක මතක තියාගන්න එක තමයි හොඳම දේ. මොකද ඒ වගේ අතකින් half court එක වඩ දිනන්න ගොඩාක්ම ලේසි. අයි විශේෂම දේ ඒ අත වංශ දෙකකින් වෙන්න ඕනේ. ඔයාට මතක නම් නැත්නම් ඔයාට half court එක සෙල්ලම් කරන්න බෑ. එකම වංශෙන් ඒ කාඩ් හතරම තිබ්බොත්. ඊට පස්සේ ඔය කරන්න ඕනේ ඒ කාඩ් හතර ඔයාට ඕන තැනට control කරන එක. එක්ක එක උඩටම ගන්න පුළුවන් කාඩ් දෙකක නැත්නම් අපිට පුරුදු දැන කාඩ් දෙකක යටටම අපි ගමු. අපි එතනින් වැඩේ පටන් ගමු. ඒ තමයි දෙවෙනි ස්ටෙප් එක. shuffle. ඉතාමත්ම සරලයි. ඔයා මොකද කරන්න ඕනේ අන්තිම කාඩ් හතර mix නොවෙන්න ඕන mix එක දෙන්න කාඩ් සෙට් එකට. ඒක ඔයාට ඕන නම් හින්දු shuffle වෙන්න පුළුවන් නැත්නම් ඔයා කැමති නම් ඔයාට දෙන්න පුළුවන් reverse shuffle එක. ඔයා කැමති ඕන දෙයක් කරන්න අන්තිම කාඩ් හතර mix නොවෙන්න. ලෙන්ඩ් මේක තමයි අපි ඕමි කලා කතා කරන තුන්වෙනි ස්ටෙප් එක. මේ ස්ටෙප් එකදී කරන්නේ අපි ෂෆල් කරපු කාඩ් දෙක එක දෙනවා අපි ප්‍රතිවාදී ටීම් එකේ කෙනාට කට් එකක් දෙන්න කියලා. මේ මූව් එක ගොඩාක් විශේෂයි. අපි ඒක කියලා බලමු. අපි මේ ලෙන්ඩ් කියන එකේ වේරියේෂන් කීපයක් ගැන කතා කරලා තියෙනවා. අපි 4aces මූව් 1 එකේ කතා කරා. එක වේරියේෂන් එකක්. ඒකද අපි කරන්නේ කාඩ් දෙකට කෝණයකින් අපි බෙන්ඩ් එකක් දෙන සිස්ටම් එකක්. ඊට පස්සේ අපි දෙවෙනි එක කතා කරා 4aces move 2 එකේ.
එක අපි කරේ එක කාඩ් එකක් රිවර්ස් කරලා කාඩ් එකේ ඒ පොෂන් එක මාක් කරන සිස්ටම් එක. අතනකුත් මේ සිස්ටම් එකට ටිකක් කට්ටිය බයයි. අයිය වැරදුනොත් එයාලා බෙදද්දි පේන එක කාඩ් එකක් අනිත් පැත්තට හැරලා තියෙනවා. අවතනකුත් ඒකට කොට බය වෙන්න දෙයක් නැහැ. මොකද ඕමි සෙල්ලම් කරද්දි එක කාඩ් එකක් හර අනිත් පැත්තට හැරලා තිබ්බොත් අපි එයාට කැන්සල් කරලා ආයෙත් කාඩ්ස් බෙදනවා. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. අපි බලමු මේකද අපි කතා කරන්න තුන්වෙනි වේරියේෂන් එක මොකද්ද කියලා. මම බලන්න පෙනන්නම් අපේ අයිඩියා එක මොකද්ද මෙතන අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. අපි තු මෙන්න මේ ජැක් ඔෆ් ක්ලබ්ස් කියන කාඩ් එකයි මේ අන්තිම තියෙන කාඩ් ස්ටික මට වෙන් කරලා තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඒ කාඩ් ස්ටික තමයි මම කන්ට්‍රෝල් කරන්න යන්නේ කියලා. එතකොට මම මේ ටෙක්නික් එකදී කරන්නේ මේ කාඩ් ඩෙක් එකටම යටට මම බෙන්ඩයක් දෙනවා මෙන්න මේ විදිහට. ඔයාලා පේනවා මේ පල්ලයට පොඩි කර්ව් එකක් හැදලා තියෙනවා. ඊට පස්සේ මම මේ කාඩ් ඩෙකේ කට් එකක් දීලා උඩට වැටෙන කාඩ් ස්ටැක් එකට මම උඩට මෙහෙම බෙන්ඩ් එකක් දෙනවා. එහෙම කළා මම මෙහෙම තිබ්බාම ඔයාලා තේරෙනවා මේ කාඩ් ස්ටැක් දෙක දැන් වෙන් වෙලා තියෙන්නේ. ඒක හරි මේ චූටි බෙන්ඩ් ඇත්තම ඔයාලා දෙන්න ඕනේ. ඒක ඇත්තනකොත් ඇට පේන අඩුයි. ඒක අපේ ඇංගිලට තමයි තේරෙන්නේ. ඒසම නෝමල් කාඩ් ස්ටැක් එක මෙහෙම තියලා මම ඒ කාඩ් ස්ටැක් එක මෙහෙම මැද්දෙන් ඉස්සුවොත් ඒක ඉස්සෙන් ඔයාලා තේරෙනවා අපිට ඕන තැන ජැක් ඔෆ් ක්ලබ්ස් වලින්. එතකොට ඒ ටෙක්නික් එක තමයි අපි මෙතෙන්දි පාවිච්චි කරන්නේ. එතකොට මේ අපි බෙන්ඩ් එක කොහොමද දෙන්නේ? ඇත්තම කාඩ් මික්ස් කරාන් පස්සේ ඔක්කොම ඉවරලා මම බෙන්ඩ් එක දෙන්න ගත්තොත් ඒක පේනවා. ඒක ගැලපෙන්නේ නැහැ ගොඩක් අය. එතකොට ඔයාලා මම පළන පෙන පර්ෆෝමන්ස් එක බැලුවනම් ඒකදී මම ලස්සන ටෙක්නික් එක පාවිච්චි කරනවා. මම පළන කාඩ්ස් ඔක්කොම ටික එකතු කරගෙන බෙදන්න කලින් මම කාඩ්ස් වල මෙන්න මෙම පොඩි උඩ ස්ප්‍රින් එකක් දෙනවා. ඇත්තම ඔයාලා හිතුවනේ ඒක මම නිකන් කරා කියලා නෑ. ඒකට ලොකු හේතුවක් තියෙනවා. මොකද අපි කාඩ් ඔක්කොම එකතු කරලා ඒකට ස්ප්‍රින් එකක් දෙද්දී ඔයාලා තේරෙනවා මෙහෙම යටට අපි කාඩ් එක බෙන්ඩ් කරන්න ඕනේ. එතකොට ඒ මූව්මන්ට් එකෙන් මම පළවෙනි දේ achieve කරලා ඉවරයි. ඉරස්තින්නේ උඩ කාඩ්ස් ටික මික්ස් කරන්න. ඒක අපි ෂෆල් කියන මොකද කතා කරන්නේ. පස්සේ ඔක්කොම කරලා ඉවර වෙද්දී මොකද යන කට් එකක් දෙනවා. ඊට පස්සේ මේ මගේ පැත්තට තියෙන කෝණ එක වර්තන මෙන්න මේ කෝණ එකට මම මෙහෙම අතින් අල්ලලා මෙහෙම උඩහට පොඩි බෙන්ඩ් එකක් මෙහෙම උඩහට දෙනවා. මේ උඩහට දෙන ගම මම මෙහෙම පල්ලයින් තියනවා. ඒක ඔයාලා තේරෙනවා දැන් මේ පැත්තෙන් බලද්දි ඒ බෙන්ඩ් එක තියෙන විදිය ඔයාලා තේරෙනවා. මගේ පරපෙන එක කොහොමද වෙන්නේ කියලා. කාස් ටික මෙස් තියෙනවා. මම ඒ ටික ගත්ත ගම පන්ට පොඩියට බලට ස්ප්‍රින්ග් එකක් දෙනවා. ඊපස්සේ එතන බෙන්ඩ් එක හදනවා. ඊපස්සේ කාස් ටික මික්ස් කරලා කට් එක දෙද්දී මගේ පැත්තට පොඩ්ඩ මෙහෙම බෙන්ඩ් එක දාලා උඩින් තියනවා. තේරෙනවා මෙතන කට් එක තියෙනවා. ඒකට කාඩ් එක මම මෙහෙම කට් කරන්න ඉස්සුවොත් ඉස්සෙන්නේ ජැක් ඔෆ් ක්ලබ් තියෙන තැන. මේදිත් කියනවා බෙන්ඩ් එකක් දෙනවා කියලා ලොකුවට මේ විදියට නිකන් ලොකුවට බෙන්ඩ් එකක් දෙන්න ඕනේ නැහැ. මොකද මේ අපිට මං කලින් කිව්වා වගේ ඇහැට දකින්න ඕනේ නැහැ මේ බෙන්. ගොඩකට අපේ ඇඟිලි වලට ඒක තේරෙනවා. උඩ ස්ටැක් එකට ආ මෙන්න මේ විදිහට අල්ල නිකන් පොඩ්ඩක් මෙම් උඩට බෙන්ඩ් එකක් දුන්නොත් මහපට ඇඟිල්ලෙන් ඒක ටික ඇති. එතකොට මොකද ඔයාලට මෙහෙම තිබ්බහම ඔයාලට පේනවා මෙතන පොඩි බ්‍රේක් එකක් හදලා තියෙනවා. ඒක ඇති ඔයාලට මෙලෙන්ඩ් එකේ කට්. මේක තමයි හතරවෙනි ස්ටෙප් එක. මේක ඇත්තටම අපිට දාලා මූව් කරන්නේ මේ මූව් එක කරන්නේ ප්‍රතිවාදී ටීම් එකේ එකෙනා. වඩමතර පාවිච්චි කරනකොට 4-2 කියන එකේ අපි යූස් කරපු මෙතඩ් එක. මොකද බෙන්ඩ් එක දුන්නු කාඩ් එක මේකෙන් තියා නැතුව මෙහෙම නැත්තව නැතිව අල්ලන් ගැප්ලොක් හරි කට් එකක් දෙන්න කියලා. අතරකුත් කාඩ්ස් මෙහෙම පිළිවෙලට තියෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් නිකන් මික්ස් වෙලා හැමතැනම වෙලා හැම වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද මෙහෙම අල්ලන් ඉඳලා ඒ විදියට කට් එක දෙන්න ඉස්සොත් ඒත් ඉස්සෙන්න අපිට ඕන තැනින් ජැක් ඔෆ් ක්ලබ්ස් වලින්. ඒ තරම් මේ මෙතඩ් එක ගොඩක් පවර්ෆුල්. ඒ කියන්නේ කාස් නිකන් විසිරලා තිබ්බත් මේසෙන් තිබ්බ ඔක්කොම කළා ඉස්සොත් ඉස්සෙන්නේ ජැක් ඔෆ් ක්ලබ්ස් කියන තැන. අස්සෙන් මූවක ඉන්සෙප්ෂන්. මේකද අපි කරන්නේ කට් කරපු ඩෙක් එක අපේ අතට අරන් මෙතන ලෑස්ති වෙන එක. ඒතකොට මේක හරියට වුණොත් ඒ කියන්නේ අපි දුන්නු බෙන්ඩ් එක රිවර්ස් වුණොත් ඒ කියන්නේ ප්‍රතිවාදයේ අතින් ඒතකොට ඉන්සෙප්ෂන් මූව එකේදී අපේ අතට කාඩ් ඩෙක් එක එද්දි ඕන දේ වෙලා ඉවරයි. ඒද වෙලා තියෙනවා නම් අපිට ඇත්තටම ඉන්සෙප්ෂන් මේ මූවකදී කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් අවශ්‍ය නැහැ. හැබැයි අපි කතා කරමු ඒක උනේ නැත්තම් මොකද කරන්න කියලා. ඒ කියන්නේ අපිට මේ කාඩ් එක නෙමෙයි තියෙන්නේ අන්තිමේදී ඔක්කොම උනන් පස්සේ අපිට එද්දි තියෙන මෙන්න මේ වගේ විනිමෝකරි කාඩ් එක. ඒ කියන්නේ ඕන තැනින් නෙමෙයි කට් එක වෙලා තියෙන්නේ. ඒතකොට අපි මොකද කරන්න පුළුවන්? ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක වැඩේ අතහැරලා දාන එක. ඒක නම් මම කැමති නෑ. අපි කැමති දෙවෙනි ක්‍රමේ කොහොම හරි ඒක වැඩේ කරන් try යද්දෙන එක.
එතකොට ඩෙක් එක ලෙන්ඩ් කියන මූවකේදී වගේ අපිට එද්දුවට තේරෙනවා එතකොට මේ කොහරි බ්‍රේක් එකක් තියෙනවා. يعني බ්‍රේක් එක තමයි අපි යටට අරන් මේ බ්‍රේක් තමයි අපි නැති කරන්න ඕනේ. බ්‍රේක් එකක් තියෙනවා කියන්නේ මොකද්ද? අපිට ඒක අතින් අල්ලගන්න පුළුවන්. ඒක දිහා බලන්න ඕනේ. මෙතන යන කලින් අපිට පුළුවන් අපි දන්න මාරි පාස් එකක් පාවිච්චි කරලා දෙද්දි කට් එක රිවර්ස් කරන්න. එතකොට වට තේරෙන අන්තිම කාඩ් එක ජැක් ඔෆ් ක්ලබ්ස් වෙනවා. ඊපස්සේ ප්‍රශ්න නැහැ. අපිට ඕන දේ කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ කට් රිවර්ස් එකට වට පාවිච්චි කරන්න පුළුවන්. අපි කතා කරපු හර්මන් පාස් එක නැත්තම් ක්ලාසික් පාස් නැත්නම් ආදන්න මොකද ඕනම shift එකක් නැත්නම් පාස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේක තමයි හරි ස්ටෙප් එකේ ඩීල්. දැන් තමයි කාඩ්ස් බෙදන්න ගන්න. මේ මූව එක ගොඩක්ම විශේෂයි. ඇයි? අපිට ඕන කාඩ්ස් හතරම් තියෙන දැන් කාඩ් දෙකක යටම කොහොමද කාඩ් හතර අපිට ගන්න බෙදද්දි. ඔයාලා හොඳට දන්නවා අපිට මේකද පාවිච්චි කරන්න පුළුවන් බොටම් ඩීල් කියන මූව එක. ඒකදී අපි කරන්නේ කාඩ්ස් උඩින් ගන්න වගේ පෙන්නුවට ඇත්තටම කාඩ්ස් යටින් ගන්න එක. අපි කරන්නේ මෙන්න මේ විදිහට මූව එක පෙන්නනවා. හැබැයි ඇත්තටම වා ගන්න යටින් කාඩ්ස් මෙහෙම පෙන්නනවා. ඊපස්සේ වා ගන්න යටින් කාඩ් එක. ඒ විදිහට කාඩ් හතරම ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේදී බොටම් ඩීල් ගැන කතා නොකරන මොකද අපි ඒ ගැන ගොඩාක් විස්තර එක කතා කරා. මම උඩ ලින්ක් එක දාන්නම්. ඒකට ගිහින් ඔයාලට හොඳට විස්තර දැනගන්න පුළුවන් බොටම් ඩීල් එක කොහොමද කරන්න කියලා. මම කියන්න කැමති අපි මේ කතා කරපු half code control method එක chimera. ඒකෙන් විශේෂ කරුණු කීපයක් ගැන. පළමුවේ ඔයාලට මේ සිතේන කාඩ්ස් තියා බලන්නේ නැතිව මේ method එක පාවිච්චි කරන්න පුළුවන්. half code ශ්‍රලංගදී කවුද පළමිනියට මේසෙට කාඩ් එක දාන්නේ? ඒක ක්‍රම දෙකකට කරනවා. පළවෙනි ක්‍රමේ half code සෙල්ලම් කරන කෙනා පළවෙනි කාඩ් එක දානවා. දෙවෙනි ක්‍රමේ තුරුම්පු කිව්ව කෙනා යා පළවෙනි කාඩ් එක දානවා. එතකොට ඒ ක්‍රම දෙකටම half code එක සෙල්ලම් කරනවා. ඒක ඔයාලා ඩිසයිඩ් කරන්න කොහොමද ඔයාලා සෙල්ලම් කරන්න පටන් ගන්නද කියලා. නමුත් මේ ක්‍රමේ විශේෂත්වය වෙන්නේ ඒ මොන ක්‍රමෙන් සෙල්ලම් කරත් ඔයාලට වාසිය එනවා. තුන්වෙනි දේ ඔයාලට මේ මොකද කරන්න නම් මොකක් හරි මේසයක් නැත්නම් cards deal කරන තැනක් ඕනේ කරනවා. මොකද අපි bottom deal කියන මූව එක පාවිච්චි කරන නිසා. මේක තමයි දෙවෙනි ක්‍රමය අපි කතා කරන්න. අපි ඉස්සර වීඩියෝ එකේ කතා කරා පළවෙනි ක්‍රමය අපි නම් කරා Venus trap කියලා. ඒ නමේම අන්තිම වචනේ තේරුම් තියෙන trap. trap කියන්නේ ඒක උගුල. අපි කිව්වට ප්‍රතිවාදී ටීම් එක half court එකක් සෙල්ලම් කරන්න කියලා psychological force එකක් දීලා ඒක ඇක්ටිව trap එකට දාපු එක. එයාලා බැරි වෙලාවත් half court එකට සෙල්ලම් කරන්න ගියොත් එයාලා අනිවාර්යෙන් පරදිනවා. මොකද අපි ගාව තමයි ඒ කට්ටිය තෝරන තුරුම්පුවේ වැඩිම බලය දෙන කාඩ් එක තියෙන්නේ. එහෙනම් තව දවසක ඕමි කලාවෙන් හම්බෙමු.